ඊය දිනේදී මාධ්‍ය මගින් අනාවරණය කරන්න යෙදුණ මරාරගෙන මැරෙන කාන්තාවක් බවට බලහත්කාරයෙන් පත්කරපු සහරා නැමැති කාන්තාව බලහත්කාරයෙන් කවිතා මහෙන්ද්‍රන් කියන මෞතුමියගෙන් පැහැරගෙන ඇවිල්ල තවහිද් ජමාත් සංවිධානයේ නායක අබ්දුල් රාසික් විසින් මාලිගාවත්ය ඔහුගේ කාර්යාලයේ රඳවා තබා ගනිමින් පොලිසිය හවුහරණ මැද්දේ ඇය සහරා නැමැති කාන්තාව බලහත්කාරයෙන් පොලිසිය ඉදිරිපිට දීම ඉතා අඩු අයිසකදී විවාහ කරදීලා ඇය බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට බන්ධගෙන ඊළඟට උන්ගේ ඔය ඒ එයාලගේ තස්ත්‍රවාදී ක්‍රියාකාරකම් සඳහා ඇයව සම්බන්ධ කරගත්තා කියලා කවිතා මහෙන්ද්‍රන් කියන මෞතුමිය ඊය බොහොමත්ම හැඟීම් බරව මාධ්‍යයට කරුණුකාරණා ඉදිරිපත් කරන්න යෙදුණා. එතකොට මේ ප්‍රහාර මාලාවේ මහා මොලකරු හැටියට අබ්දුල් රාසික්ව අපිට හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. මොකද අබ්දුල් රාසික් සහ සහරාන් සමග අන්තර් සම්බන්ධතාවය බොහොම ගැඹුරින්ම තිබිලා තිබෙනවා. මීට මාස 3-4කට කලින් ඉඳන් ඒ සහරාන් සමග සම්බන්ධතාවය තිබිලා තිබෙනවා. අපිට ප්‍රශ්නයක් තිබෙන්නේ මෙච්චරත් සාක්ෂි සාධක තිබෙද්දී ඔහු අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියන කාරණාව. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හොඳ අභියෝගයක් තිබෙනවා. බුද්ධ්‍යංශ රණවිරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල කැපකිරීමක් විශාල මහන්සියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනත් අපරාධකාරයන් පස්සේ හඹා යනවා වෙනුවට මේ සන්නද්ධ බුද්ධ්‍යංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා බොහොම ලහිලහිය කටයුතු කරා. දේශපාලන අධිකාරියෙන් ඒ සඳහා බොහොම ඉක්මනින් නියෝග නිකුත් වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අර බුද්ධ්‍යංශ නිලධාරීන් අත්අඩංගුවට ගන්න තිබිච්ච උවමනාව මේ අබ්දුල් රාසික් අත්අඩංගුවට ගැනීම සඳහා යොමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව ශානි අබේසේකර මහත්මයාට රණවිරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සෑහෙන උවමනාවක් තිබුණා. සමහර වෙලාවට කවුද එක්නැලිගොඩ නඩුවේදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රශ්න කරනවා එක්නැලිගොඩ කියලා කෙනෙක් මැරුණා නම් කොහොම මිනිහක් ආයුධයක් ඇටසැකිල්ලක් ඒ වගේම ඔහු ඇඳන් ඉඳපු ඇඳුමක්වත් හම්බුණා නම් මේ අධිකරණ ඉදිරිපත් කරන්න කියලා කියනවා. ඒවත් ඉදිරිපත් කරන්න අපොහසත් වෙච්ච ශානි අබේසේකර මහත්තයතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සන්නද්ධ බුද්ධ්‍යංශ රණවිරුවන්ට චෝදනා වෙන එල්ල කරනවා මිනි මැරුම් චෝදනාව යටතේ. එතකොට දැන් ඉතාමත්ම පැහැදිලිවම කවිතා මහෙන්ද්‍රන් කියන මෞතුමිය පැහැදිලිවම කියනවා මොහොමුදු අත්තුන් කියන අයට විවාහ කර දෙන්න සඳහා සහරා නැමැති ඇයගේ දීනිය අබ්දුල් රාසික් පහරගෙන ආවා කියලා. ඒක නිසා වෙන් දැන් සාක්ෂි සාධක සියල්ල අපි ඉදිරිපත් කරා. වහම අබ්දුල් රාසික් අත්අඩංගුවට ගන්නේ කියන කාරණාව මේ වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි මතක් කරනවා.